මේලට අරාජික තත්ත්වයට පත් වෙලා රටේ නායකත්වයේ වාර ගන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. හජිත් ප්‍රේමදාස මහත්තයා වෙත් නැ, අනුර කුමාර දිසානායකා වෙත් නැ, වෙන කවුරුත් ආවේ නැ. ඔක්කොම බය වෙලා පැනලා ගියා. අභියෝග බාර ගන්න බැරි නායකයින්ගෙන් රටට වැඩක් නැ. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගය බය නැතුව බාරගත්තා. එතුමා ඒ අභියෝගය බාරගත්තම අපිත් කල්පනා කරා අභියෝගය බාරගත්ත නායකයෙක් වටා අපි ඒක රාශී වෙන්නට ඕන. පෞද්ගලිකව අපිට ළමක් යමක් ලබා ගන්න නෙවෙයි, රට මේ තියෙන අරාජික තත්ත්වයෙන් ගොඩ ගන්නට ඕන. එහෙම ගොඩ අරගෙන රට ඉදිරියට ගෙනියන්නට ඕන. ඒක ලේසි කාරණයක් නෙවෙයි, අමාරු කාර්යයක්. මේ අමාරු කාර්යයක් ඉෂ්ට කරනකොට ජනප්‍රිය තීඳු ගන්න බෑ. මිය යන්නට යන ලෙඩෙකුට සීනි බෝල දුන්න නම් ඩාක් ටික වෙලාවට කැමති ඔන්න පැණි රහ දෙයක් මගේ කටට ආවා කියලා. දැන් අද ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම සජිත් ප්‍රේමදාස කරන්නේ සීනි බෝල දිදී අනේක. ඒකෙන් මේ රෝගය සුව වෙන්නේ නැහැ. මේ රෝගයට ටිකක් සැර ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනි, චිත්ත බෙහෙතක් දෙන්න ඕනි. එහෙම නැත්නම් රෝගියාව බේරගන්න බෑ. ඉතින් අපි කරලා තියෙන්නේ අන්න ඒ කියන සැර ඉන්ජෙක්ෂන් එක තිත්ත බෙහෙත දීලා තියෙනවා. හැබැයි රෝගියා මැරෙන්නේ නැහැ, රෝගියා සුවපත් වෙනවා. ටික කාලයක් ටිකක් වේදනාවක් දරාගෙන ඉන්න වෙනවා. ඉතින් ලෙඩ වුණායින් පස්සේ වේදනාව දරා ගන්න එපැයි. වේදනාව දරාගන්නේ නැතුව ඉඳත් සුවපත් වෙන්නත් කියන මේ දෙකම කරන්න බෑ. ඉතින් මෙන්න මේ සරල න්‍යාය තමුන්නාසෙලා ටිකක් අවබෝධ කරගන්න ඕනේ. ඇවිල්ලා සුරංගනා කතා කියන්න පුළුවන්, අපි ආවම ඒක කරනවා මේක කරනවා කියලා. නමුත් ඉන්න කාලේ කරපු දෙයක් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙත් හිටියා, යහපාලන ආණ්ඩුවේ හිටියා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ අපේ හිටපු ආණ්ඩුවෙත් හිටියා, ඒකේ කෘෂිකර්ම ඇති වෙලා හිටියේ අනුර කුමාර දිසානායක. මොනවාද කෘෂිකර්මයට කරේ? ඉතින් අපි අවස්ථාව දුන්නා එයාට, එයාගේ වැඩ පෙන්නන්න. පෙන්නපු වැඩක් නැහැ, අසාර්ථක දේශපාලකයෝ. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.